खुदे आईबोन है मतलब मैं आईबोन से आईबोन से हरे पुते में सियाल देना मागन मैं अदावसे विदुली विसंध विमा पिलाते बोली आई थिंक वेलावती बुनो निश्चा तमाई मम्मो ऐड है नवता आई दम में क्लास से कड़े एक महीने संबंध भी निकला नमूद अदावसे गोड़ाक देना आडू ही मुकदे कर हेतु गोड़ाक ऐड विदुली अदावसे नहें नमूद एवंगे मतमाई अबे क्लास से करने बलापुरुष में निवेशिती නමුත් පුතේ පොඩි හරි වෙලාවක් ක්ලාස් එක කරන්න ඕන නිසා තමයි නැවත ආයේ ගෲප් එකට මම මැසේජ් එකක් දැම්මේ කවුරු හරි ගිය සතියේ හිටපු දරුවේ මට කතා කරලා කියන්න අපි කොතනද ඉවර කළේ පාඩම තුන්වෙනි පාඩම කරමින් හිටියේ සර් එදාත් කරන් ගිහින් කරන්න බැරි වුණා නවත්ුවෙත් මේ ශාක කන් කාන්දෙහි විවිධත්වය හා කෘත්‍යේ මාතුකා උත්තරය ලියලා තිබ්බේ. ආ හරි. පුතේ එතකොට මේ අද දවසේ අපි ගොඩක් වෙලා නෙවෙයි මොකද පුතේ අපේ අඩෝ ගොඩක් අඩුයි. නමුත් විද්‍යාව කියන විෂය අමතක වෙලා යාවි නැත්නම් දැන් අපිට සති දෙකක් තිස්සේ මේ ප්‍රශ්නේ ආවා. පුතේ නමුත් අපි මේ පාඩම් තුනක් දැන් ඉවරයිනේ මේ වෙනකොට. එතකොට ඔයාලා තාම ඉස්කෝලේ මේ අටවසරේ පාඩම් ටික පුතේ ඉගෙන ගන්නේ නැහැ තාම. ඒ වුණාට अभी पालन तुना क्यों रही सर अब ते सर स्कूले में अंतिम बार भागेर पेपर आकरण नहीं दे सर पुते में खाता वसे बिंद ओ सर पुते मामा में और यार तो मैं दैनों दिन मार का मैं मई मासे මේ මාසේ 20 පහු වෙලා කරන්න කරනවා කියලා වලට මම කිව්වා. සර් අපිට විභාග පටන් ගන්න 16 නේ. 16. ඔව් සර් 16. හරි. එක් වෙනිදා ඉඳන්. ඔයාලට එතකොට මේ මම හිතන විදියට 22 පහු වෙලා තමයි හැමෝටම විද්‍යාව ටර්ම් ටෙස්ට් එක වලට එන්නේ. ये तो खाली का कर दी ना दिन एक्सेम साइंस सर ताम में एवे ने सर काल साठ हाने में कोहमत ये दरने था दासे तम्मे ती में केलती बे विभाग ती है ने हाँ 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 मेहम करने को दे अभी तो आधे दावसे मामा आधे दावसे वाले टाइम में खाता करना नीले पहाड़ को खाता करना अत खाटके अडुनिसा ලබන සතිය වෙනකොට පුතේ ලබන සතිය වෙනකොට අපිට එන්නේ 14 වගේ අපිට ලබන සතිය මම ඔයාලට PDF පේපර් එකක් ඒ කියන්නේ 7 වසරේ සම්පූර්ණ විෂය නිර්දේශී මාර්ග පරීක්ෂණ ඉලක්ක කළ පේපර් එකක් මම ඔයාලට දෙන්නම් ඒක කලින් ගෲප් එකට දාන්නම් ඒක ඔයාලා print out කරගන්න අපි ප්‍රශ්න කීපයක් කතා කරමු එහෙම කරමු හොඳයි නේද එහෙම හොඳයි සර් ආ හරි එතකොට මේ අපි අද දවසේ මේ පාඩමේ ඉතුරු කොටසක් කතා කරනවා ලබන සතිය පුතේ ලබන සතිය සහ ඊළඟ සතියේ ඉදිරි දින දෙක 6 වසර මේ 7 වසරට අදාළ 7 වසර විෂය නිර්දේශයෙන් මම ඔයාලට කතා කරන්න මොකද අවසාන වාර පරීක්ෂණ ඉදිරියේ මොකද මේ පාඩම ගොඩක් අමාරු ප්‍රශ්න පත්‍රයක් හැදින්නේ නැහැ පුතේ මොකද විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කරගන්න බැරි නිසා නමුත් අගෝස්තු මාසේ ඉඳන් 7 වසර ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා අපේ ඔන්ලයින් පන්තිය සම්බන්ධ වෙලා හිටපු ගොඩක් දරුවෝ බොහොමයක් පාඩම් පොතේ හරියට ආවරණය කරගත්තා මම ඔයාලට පේපර් එකක් ලබන සතිය වෙනකොට හදලා දෙන්නම් ලබන සතිය සහ ඊළඟ සතියේ දවස් දෙකකට පේපර් දෙක හරි එහෙමනම් පොතේ අපි අවසාන විදියට කතා කරමින් හිටියේ ශාක විවිධත්වයේ පිළිබඳව ශාක විවිධත්වයේ පියවර තමයි කතා කරමින් ඉන්නේ කි. ශාක විවිධත්වයේ ප්‍රධාන විදියට ආකාර තුනක් පදනම් කරගෙන මම ගිය සතියේ අපි පහුගිය දවස්වල උගන්වපු දේවල් ටික මතක් කරන්නම්. ශාක විවිධත්වයේ ප්‍රධාන විදියට කාණ්ඩ කීපයක් පදනම් කරගෙන ශාක පත්‍රවල විවිධත්වය ශාක පත්‍රවල විවිධත්වය ශාක පත්‍රවල විවිධත්වය පුතේ ඊළඟට ශාක
खांदे विविधत्व है शाख खांदे विविधत्व है पुते शाख मूल पद्धति विविधत्व है मूलवल विविधत्व है मैं आती वस्तु पुते प्रधान विधियाँ टे मैं यहाँ पे परिसरी तीन शाख मैं कारणा तुरंत पदरम कर गया ना अभी विविधत्व के ना संपूर्ण कथा गला संपूर्ण में पुते අපට මේ පාඩමේ ආවරණය කරන්න තියෙන්නේ අපි පරිසරයෙන් ගිහිල්ලා ශාකවල විවිධත්වය ගැන කතා කරනවා විවිධත්වය කිව්වහම ශාකයකට ශාකයක් ගත්තාම පැහැදිලි වෙනස්කමක් තියෙනවා මේ තියෙන වෙනස තමයි විවිධත්වය කියලා ගන්නෙ එහෙනම් අපට අධ්‍යයනයේ වඩාත්ම පහසු වෙනවා ශාක පත්‍රවල විවිධත්වය අපි බලනවා එක් එක් ශාකයේ පත්‍ර කොහොමද ඊළඟට ශාක කන්දේ විවිධත්වය එක්කෙක් ශාකවල කඳ මොන වගේ ඒ වගේම එක්කෙක් ශාකයේ මූල පද්ධතියේ විවිධත්වය අදිවශි දැන් උදාහරණයක් විදිහට ගත්තහම පත්‍රවල විවිධත්වයට පත්‍ර අග්‍රය පත්‍ර ධාරය පත්‍ර නාරටි විඤ්ඤාසය වගේ අවස්ථා වලින් පැහැදිලි වෙනසක් පොතේ අපි දකිනවා ඒ වගේම ශාක පත්‍රවල කාර්ය ගත්තහම ශාක පත්‍රවල තියෙන ප්‍රධානම කාර්ය තමයි ආහාර නිෂ්පාදනය කිරීම නැත්නම් අපි ඔකට කියනවා ප්‍රබහ සංශ්ලේෂණය කියලා ආහාර නිෂ්පාදනය කිරීම නැත්නම් ප්‍රබහ සංශ්ලේෂණය හරිත ශාක සූර්යාලෝකය තියෙන වෙලාවට පුතේ පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජලය අමුද්‍රව්‍ය වශයෙන් අරගෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෙන මේක ශාක පත්‍රයක තියෙන සුවිශේෂී ලක්ෂණයක් ඒ වගේම තමයි ශාක පත්‍ර සමහර ඒවා පුතේ මේ අපි කියන සංචිත කරනවා කියලා සංචිත අවස්ථාවක් ජලීය සංචිත කරනවා ආහාර සංචිත කරනවා උදාහරණයක් විදිහට ගත්තාම ඔය සුෂ්ක පරිසරවල ඒ කියන්නේ වැඩිපුර වර්ෂාවක් ලැබෙන්නේ නැති ප්‍රදේශවලට පුතේ ලැබෙන ශාක මේ ලැබෙන ශාකවල පත්‍රවල ජලය ගබඩා කරලා තියා ගන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කොමාරිකා වගේ අවස්ථා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර ශාක තියෙනවා පත්‍රයෙන් වර්ධක ප්‍රජනනය නැත්නම් පත්‍රයෙන් නව පැල බිහි කිරීමක් තම වර්ගය බිහි කිරීමක් සිදු කරනවා උදාහරණ අක්කපාන වගේ අවස්ථා අපිට ගන්න හැකියාව තියෙනවා. අපි අවසාන විදිහට පුතේ මාතෘකාව ලියලා තියෙනවා ශාක කඳේ විවිධත්වය ශාක කඳේ විවිධත්වය එහෙනම් පුතාලා එතන ඉඳන් අපි පාඩමට ප්‍රවිෂ්ඨෙමු ශාක කඳේ විවිධත්වය කියන එක පුතේ සාමාන්‍ය ශාක කඳක් ගත්තාම අපි කියනවා මූල පද්ධතිය තියෙනවා මූල පද්ධතිය මුලින් උඩ තියෙන්නේ ශාකයේ මේ කඳ කඳෙන් ශාකයට සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරනවා කඳෙන් ශාකයට සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරනවා ඵල මල් ඊළඟට පත්‍ර ශාකයේ තියෙන මේ සියලු පරෝහ කොටස් දරාගෙන සිටීමේ කාර්යභාරය සිදු කරන්නේ ශාක කඳ මගින් ශාක කඳ ගත්තාම පුතේ අකාෂ්ඨීය වගේම කාෂ්ඨීය ශාක කඳන් අපේ පරිසරය තුළ දකින්න ලැබෙනවා මේ අකාෂ්ඨීය කියන්නේ පුතේ ශාකය මෘදු ගතියක් තියෙනවා ශක්තිමත් බවින් අඩුයි තෘණ වර්ග කියන්නේ තනකොළ පැලෑටි මේ වගේ පොඩි පොඩි ඒවා අපි දන්නවා කූඩලු ගත්තත් කූඩලු ශාකය විද්‍යාවේ වැඩිපුරම කතා බහට ලක් වෙන ශාකයක් තමයි කූඩලු ශාකය අකාෂ්ඨීය කඳක් තියෙන ශාකය ඒ වගේම අඹ රඹුටන් කොස් ජම්බු මේ වගේ ශාක ගත්තාම මේවා තුල කඳ කාෂ්ඨීයයි නැත්නම් අපි කියන ශක්තිමත් බවින් යුක්තයි ශක්තිමත් බවින් යුක්ත කරක් තමයි පුතේ ඔය ඒ ශාකවල තියෙන. අපි චුටි නෝට් එකක් කරියමු. ශාක කඳන් වල ප්‍රධාන කෘත්‍ය වන්නේ පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. ශාක කඳන් වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ශාක කඳන් වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ප්‍රධාන කෘත්‍ය වන්නේ
शाकये पत्र प्रधान कृत्य कृत्यवर्णी शाके पत्र तमा अंकुर 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 पुष्प पुष्प ईलंगड़ पाल पाल पुते ईलंगड़ समाधाले ने बीज बीज दारा सिटी में भी दारा सिटी में भी ईलंग स्टामाके का इसी में शाके टे संदहरने संदहरने वरानसी लियान्न शक्तिमात भाव इसी में शाके टे संदहरने वरानसी लियान्न शक्तिमात भाव वरहन महाला सापे आई पुते ईलंग इष्टामाके का इसीम शाके तुले इसी में शाके तुले इसी में शाके तुले आहार हा जाले परिवहन क्रीम इसी में शाके तुले आहार हा जले परिवहने क्रीम द इसीम शाके तुल आहार हा जले परिवहने क्रीम द आहार हा जले परिवहने क्रीम द शाक कंदमागिन इटुए शाक कंदमागिन इटुए හරි ඔන්න දැන් ශාක කන්ද මේව මතක තියාගන්න පුතේ අපිට ලියන්නම ඕනේ නැහැ අපිට නෝට් එක බලලාම ඕනේ නැහැ ඔයාලා මතක තියාගන්න ප්‍රධාන විදියට ශාකයේ කන්ද තමයි කනේ කාර්යය තමයි ශාකයේ තියෙන ප්‍රරෝහ කොටස් ඔය පුෂ්ප ඵල මල් අංකුර මේවා පත්ත සියල්ල දරාගෙන ඉන්න එක ශාක කන්දේ ප්‍රධාන කෘත්‍ය ඊළඟට ශාකයේ සඳහරණය සඳහරණය කියන්නේ ශක්තිමත් බවක් සපේනවා සන්ධාරණේ නැත්තම් ශක්තිමත් බවක් පුතේ සපේනවා ඒ වගේම තමයි පුතේ ශාකයේ තුල නිෂ්පාදනය කරන ආහාර ඒ වගේම මූල පද්ධතියෙන් අවශෝෂණය කර ගන්නවා ජලයේ කණිජ ලවණ මේවා ශාක දේහේ පුරවටම පරිවහණය කිරීමේ කාර්යය සිදු කරන්නේ පුතේ ශාක කඳ ඔස්සේ එහෙනම් දැන් ඔයාලා ප්‍රධාන කාරණා තුනක් දන්නවා පුතේ කාර්යයන් විදියට ප්‍රධාන කාරණා තුනක් කාර්යයන් කියලා කියන්නේ शाक कांदें इटू है ना देवाल हरी अमांग पांती वर्गरण कालिंग की बदने की आहाना वां सीम बुद्धि निन्नोनी हरी आ अभी देंग हाला बालमो अशेनी के हाँ अशेनी
ඔන් කරන්න මයික් එක මම මෙච්චර වෙලා ඉගෙනවා ශාකකන්දේ කියන ප්‍රධාන කාර්යයන් තුනක් තුනෙන් දෙකක් කියන්න ජලය හා ආහාර පරිවහනය කිරීම අන්න හරි තව එකක් ශාකයට සඳහන අන්න හරි ආයි කියන්නේ හොඳ නහගෙන ඉඳලා තියෙනවා හරි හොඳ නහගෙන ඉඳලා තියෙනවා හරි හොඳ ළමේ අශේනි හොඳ ළමේ නිඳ ගියාම හා හරි පොතේ මේ අපි ඊළඟට දාමු දැන් ඔන්න ප්‍රධාන දැන් හැමෝම දන්නවා ශාකේ කඳින් වෙන දේවල් මම තුනක් කිව්වා එකක් තමයි පරව කොටස් ප්‍රව කොටස් කියන්නේ මල් ඵල ඊළඟට බීජ අංකුර පත්‍ර මේවා ඔක්කොම දරාගෙන ඉන්නවා ශාක කඳ ඒ වගේම පුතේ ශාකයේ තුල නිෂ්පාදනය කරන ආහාර ඒ වගේම මුල් වලින් අවශෝෂණය කරගන්න ජලයේ කණිජ ලවණ ශාක දේහේ පුරාවටම පරිවහනය කිරීමේ කාර්යය සිදු කරනවා කඳ මගින් තමයි සිදු කරන්නේ ඒ වගේම තමයි තවත් ප්‍රධාන කාර්යයක් ශාකයට සංධාරණය නැත්නම් ශක්තිමත් බව සපේනවා සංධාරණය නැත්නම් ශක්තිමත් බව සපේනවා දැන් මම ඊළඟට කියන්න යන්නේ ඔය කියපු කාරණාවට අමතරව ශාක කඳෙන් වෙන තවත් කාරණා කිහිපයක් චුටි අනුමාත්‍රකාවක් ලියමු ශාක කඳෙන් සිදුවන වෙනත් කෘත්‍යයන් 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 හරි පොතේ අංක 1 අංකේ බොහෝ ශාක කඳන් අලුත් ශාක බිහි කරයි 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 වරහණක් ඇතුලේ පාට පෑනකින් ලියන්න වරහණක් ඇතුලේ පාට පෑනකින් ලියන්න ඒවා ප්‍රචාරණ කඳන් ලෙස හඳුන්වයි 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 උදාහරණ කියලා දාන්න පුතේ අංක 1 පුතේ මේ ඔය ප්‍රචාරණ කඳන් ගත්තාම ප්‍රචාරණයක කියලා කියන්නේ කඳින් අවශ්‍යතාවයක් බිහි කර ගන්නවා හොඳට මතක තියාගන්න ප්‍රචාරණ කඳන් කියලා ගන්නේ කඳින් නව ශාකයක් නිෂ්පාදනය වෙනවා මේක අපි ඔය ප්‍රචාරණය ගත්තහම පුතේ මිනිසා විසින් සිදු කරන કૃත්‍රිම ප්‍රචාරණයක් තියෙනවා ස්වභාවික ප්‍රචාරණයක් තියෙනවා දැන් මෙතෙන්දි මේ වෙලාවේ කතා කරන්නේ ස්වභාවික ප්‍රචාරණී සම්බන්ධයෙන් එතකොට මේකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් අංක 1 මම උදාහරණ දෙන්නේ ධාවක මගින් සිදුවන ප්‍රචාරණය ධාවක මගින් ප්‍රචාරණය වන ශාක කියලා දාන්න
උදාහරණ එක දාවක මගින් ප්‍රචාරණය වන ශාක දාවක මගින් ප්‍රචාරණය වන ශාක දාවක මගින් ප්‍රචාරණය වන ශාක පුතේ දාවක කියන්නේ බිම දිගේ දුවනවා දාවක මගින් ප්‍රචාරණය වන ශාක පහලින් ලියන්න උදාහරණ මේ ඒකට ගොටුකොළ උඳුපියලිය දාවක වලට ලියන්න පුතේ ගොටුකොළ උඳුපියලිය ගොටුකොළ උඳුපියලිය ඇඹුල් ඇඹිලිය ඒකත් උඳුපියලිය වගේ ඇඹුල් ඇඹිලිය ඇඹුල් ඇඹිලිය අංක දෙක දැන් පළවෙනි එක තමයි ධාවක මගින් ප්‍රචාරණය වෙන ශාක උදාහරණ දෙක පුතේ ඔය ප්‍රචාරණයේ යටතේ උදාහරණ දෙක මොටියන් මගින් ප්‍රචාරණය වෙන ශාක මොටියන් මොටියන් මගින් ප්‍රචාරණය වෙන ශාක මොටියන් මගින් ප්‍රචාරණය වෙන ශාක මොටියන් මගින් ප්‍රචාරණය වෙන ශාක කොටියන් එහෙම නෙවෙයි මොටියන් මගින් ප්‍රචාරණය වෙන ශාක अवधानी पोते चुट्टक माइक में तो ना हाय हाँ देंग आपे दावक का मागिन केला क्यूए दावक का क्यूए गोटु कोले उन्दुपिये लिए एम्बुल एम्बिली ये वागे ये वा मोटियां क्यूए केसेल खालां दुरु गोयां वागे अवस्था पटे उदाहरण विचर करना पुलवां पोते इलाके में तो देंग मन्ना पालमेरी कार में हरी प्रचार करना अंक देखा था ने समाहर शाकर සමහර ශාක සමහර ශාක සමහර ශාක වායව කඳේ වායව කඳේ වායව කියන්නේ පොළවෙන් උඩ වායව කඳේ වායව කඳේ ආහාර සංචිත කරයි वायव कंदे आहार संचित कराई वायव कंदे आहार संचित कराई वरहान्नस्य दांडे
සංචිත කඳන් ලෙස හඳුන්වයි සංචිත කඳන් ලෙස හඳුන්වයි ඒ අතන දාන්න පුතේ උක් උක්ෂාකය උක් කිතුල් ඊළඟට අංක 3 අංක 3 पुते मैं आंतर कुमें क्या नियानी विशेष अवस्था का उन्हें रहा करना होगा समार भूगत का नाम देना मंग उदाहरण या कार्य के पहली करना कहाँ इंगुरु वागे शाख का ताम है कहाँ इंगुरु वागे शाख का ताम भूगत का नाम देना वशाख का बीकरी में कार्य शुरू कर है भाई ये वागे मत आमाई उन्हें पाए न काले या कैविला मैं उड़ा कोड़ास्ती के मैरी था गया भूगत का देखे ना अले के ला आपी करने कोड़ास है पुदे पास तुल है नोमेरी जीवत तेन आप योग करके अने काल तक नहीं किया था शाक हर ये अनुवर्त ने मिला किया ना आयापत काल गुणे अन पुते कोहमा हरि केवल दाला आयापत काल गुणे इवरोना डे पास से ए अलुत शाक या मगिन ये आगे वर्धन या कैदी कर गान इनिसा वो ये आहित कर काल केवल दाना मातुपीटे तीन अ पात्र मैरी ले आना है भाई गूगल तक हमने पुत्र साजीवी तत्व दिए ना वर्षा व कावड़ बसे दालू दाल आई शाके या खोलने वैरी ने करना और ये भी दिए थे गूगल तक हमने पुत्र आहार संचित करना ये वागे में तमाई नव शाक बिही करना ये वागे में पुत्र और ये खाल तरने किए ना करते खाल तरने किए ना दे सिद्ध करना देंगे ये आपी पहुंचिए काल सीमा वगैरह हमें कोविड වසංගතයේ නිසා අපට සිද්ධ වුණා කාලතරණයක් කරන්න. ගෙවල් වලටම වෙලා ඉඳලා දැන් නම් ටිකක් ගැටලුවක් නැහැ නේද? දැන් හැබැයි ඉතින් කොවිඩ් වලට වඩා තත්ත්වයක් තියෙන දැන් කරුවලේ තමයි ඉඳ වෙලා තියෙන්නේ. නේද? තෙල් නැහැ, කොහෙවත් ගමන් බිමන් යන්න විදියක් නැහැ, ගෙදර තමයි ඉඳ වෙලා තියෙන්නේ. නේද? ආ දැන් මේ ඉඳන් ඉතින් ඔය චූටි ගොම් පැටි එක කොහෙලා ටිකක් ලොක් කරගත්තා නම් හොඳයි. චූටි ගොම් පැටි කැයි? ආ छोटी कॉम्पेटी को आगे नमी ना ही ले कर ला लोगो कर ला हदा कर लो अनेक इधर ही ने कॉम्पेटी वहां तक मैच नहीं है हैं मौकड़ा तो कॉम्पेटी को नहीं मिलने खाओ तो जाने मामा नांग किने किने तो देंगे हाथे ना आ दें तेल ने दें मौकड़ा तो खराब के दागा ने डोरी बोते अपने लोगो को ने किका बाहर चके ना मौकड़ा छोटी कालात्या का तो पांच साल के पांती वाले आंधे हैं मैं इतने कराने दिया नहीं नहीं थे हाँ रे इतने बुद्धि मेहमान आप इतना इगना करने को तो बाद आए ना अभी इधर बाद के ना आई थी इतने दिए किए नहीं किए वापिस हुए हेमा दे आक माँ आधे कर सामाहरण आये तें आधे अतर में क्लास से कर गोड़ाक माया විදුලිය නැති වෙලාවෙ විදුලිය නැ මම බලාගෙන හිටියා හිටියා විදුලිය නැති ඉඳලා මැසේජ් එකක් දැම්ම. ඉතින් මම ආයෙ ගෲප් එකකට මැසේජ් එකක් දැම්මනේ පුතේ මම සූදානම් වෙලා එන්න කියලා. දැන් ඉතින් ගොඩක් අය කම්මැලි. හරිද? ඉතින් ඔය කම්මැලිකම අධ්‍යාපනයේදී එතනම් හොඳ එකක් නෙවෙයි පුතේ. ඒ නිසා අපට ඕනතරම් අධ්‍යාපනය මේ ඉගෙනගෙන යන ගමනේදී බාධක ඕනතරම් එනවා. ඉතින් අපේ ජීවිතයේ තියෙන බාධක අපි මොකක් කරගන්න ඕනද? ऐना दुनी बाद का मुकाबला करने वाले आ साथ का बावड़ पात करने वाले इधर गाने ना डॉक्टर के निकलने वाला बाद का आउट अन्याय बे बुद्धिया करना आजम लखरान देखने होता नहीं था ये मस्त वील नहीं थी ये बाद का अभी बैलेंस करना अभी बाद का बैलेंस करनी नेता ने मामा बिजुलिया ने किया लादे මන්දන්නා මෙතන කීප දෙනෙක් හරි ඉතාලම උනන්දුවෙන් ඕනෑම අපි විද්‍යාපන්ති වෙනින් බලාගෙන ඉන්නයි ඉන්නු. ඉතින් ඒ අය නිසා තමයි මම විදුලිය නෑ කියලා මැසේජ් එකක් දාලා මම පුතේ විනාඩි 20ක් ගිහලා හරියට විදුලිය ලැබෙනකොට මම ඒකම මම සූදානම් වෙලා හිටියෙත් නෑ අද වෙනදා වගේ සූදානම් නෑ මූණේ පවුඩර් ගාලා මුකුත් කරලා නැහැ ක්ෂණිකව
මොකද කරේ විදුලිය ආපුවම ඔයාලට මැසේජ් එක දැම්මා මෙතෙන් තව පන්ති කරන්න හරි ඒ නිසා පුතේ අපි ඔය තියෙන බාධක සාධක බවට පත් කරගෙන ડોක්ටර් කෙනෙක් වෙනවා නම් අන්නේ ගමන යන්න ඕනි හරි එහෙනම් අංක 3 අපි ලියමු භූගත කඳන් භූගත කඳන් භූගත කඳන් පුතේ ඔතන ඉඳන් වෙන පාඩ පෑනකින් පේලිය ඕකටම ලියාගෙන යන්න ඕනි භූගත කඳන් ආහාර සංචිත කෘත්‍ය ආහාර සංචිත කෘත්‍ය ආහාර සංචිත කෘත්‍ය ආහාර සංචිත කෘත්‍ය කමවදාන්න කාලකරණයේ කෘත්‍ය කාලකරණයේ කෘත්‍ය කාලකරණයේ කෘත්‍ය කාලකරණයේ කෘත්‍ය පුතේ වරහන් අස්සේ ලියන්න කාලතරණය කියන එක නැත්තම් දන්නේ නැති නිසා අයහපත් කාලගුණය ගෙවා දැමීම අයහපත් කාලගුණය ගෙවා දැමීම ඔය උදේ සහ ඉරුණි දෙන්නත් එක්ක වීඩියෝ ඔන් කරන්න කාලතරණ කෘත්‍ය කියන තැන වරහන් අස්සේ දැම්ම අයහපත් කාලගුණේ ගෙවා දැමීම උදේව දැක්ක මං අවුරු කාලෙක මාස ගානකින් තමයි ගැහැංගිලා ඉන්න හැමදාම පුළුවන් අනිත් අය හැමෝම වීඩියෝ ඔන් කරගන්න මට මොන දැක්කේ මං කට්ටිය මතක් වෙනවා හරි ඊළඟ වරහන් මහලා ප්‍රචාරණ කෘත්‍ය ප්‍රචාරණ කෘත්‍ය ඔන්න ආයි කියනවා බලන්න පාඩ පෑනේ ලියපු ටික අපි ලිව්වේ පූගත කඳන් කියලා ආහාර සංචිත කෘත්‍ය ආහාර සංචිත කෘත්‍යකම කාලතරණ කෘත්‍ය කාලතරණ කෘත්‍ය කම ඒ කාලතරණ එක වර්ණනස්ස දැම්ම අයහපත් කාලගුණේ ගෙවා දැමීම කියලා අයහපත් කාලගුණය ගෙවා දැමීම වරන් මහලා ප්‍රචාරණ කෘත්‍ය ප්‍රචාරණ කෘත්‍ය ප්‍රචාරණ කෘත්‍ය ප්‍රචාරණ කෘත්‍ය සිදු කරයි ප්‍රචාරණ කෘත්‍ය සිදු කරයි ප්‍රචාරණ කෘත්‍ය සිදු කරයි ප්‍රචාරණ කෘත්‍ය සිදු කරයි හරි ඊළඟට පොතේ ඊළඟ ඉස්නාවකට ඒකටම ලියන්න ඊළඟ සාමාන්‍ය පෑනින් දාන්න පුතේ මේ ක්ලාස් එකට දැන් ජොයින් වුනේ කීප දෙනෙක් ඉන්නවා ඒ අය දැන් අපි ඇත්තටම තුන්වෙනි පාඩමේ කරපු දේ ඉඳන් කරේ ඔයාලා රෙකෝඩින් එකකින් මොලේ ඉඳන් සම්බන්ධ වෙන්න නැත්තම් නැවත ඔයාලා දැන් සම්බන්ධ වුණේ නෝට් එක ලියන්න යන්න එපා කොලේක හරි ලියනවා නම් ලියන්න රෙකෝඩින් එකෙන් තමන්ගේ නෝට් එක සම්පූර්ණ කරගන්න ඊළඟ ඉස්තමාකේ පුතේ ශාක කාලකරණයේදී ශාක කාලකරණයේදී ශාක කාලකරණයේදී ශාක කාලකරණයේදී ශාක කාලකරණයේදී අහිතකර කාලය අහිතකර කාලය ගෙවා දමා
අහිතකර කාලයේ ගෙවා තමා හිතකර කාලයේ පැමිණි විට හිතකර කාලයේ පැමිණි විට හිතකර කාලයේ පැමිණි විට හිතකර කාලයේ පැමිණි විට භූගත කඳ මගින් අංකුර ඇති කරයි 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 පුතේ උදාහරණ දාන්න උදාහරණ කහ ඉඟුරු कहा इंगुरु लोनु अरतापल कहा इंगुरु लोनु अरतापल ओए किए नहीं वा काल तर नहीं सिद्ध करने वा पुते ईरांग डे अंका हतर है अन्ना खांडा मागी नित्वन है बिना कुत्तियाँ नहीं देते कारणा तुम्हाँ किवराई හතරවෙනි කාරණය ඇතම් ශාක කතන් ඇතම් ශාක ලියන පුතේ හතරවෙනි කාරණය ඇතම් ශාක කඳන් ඇතම් ශාක කඳන් ඇතම් ශාක කඳන් කොළපාටින් යුක්තවන නිසා කොළපාටින් යුක්තවන නිසා කොළපාටින් යුක්තවන නිසා කොළපාටින් යුක්තවන නිසා ප්‍රභා සංස්ලේෂණය සිදු කරයි ප්‍රභා සංස්ලේෂණය සිදු කරයි प्रभा संश्लेषण सिद्ध कराई प्रभा संश्लेषण सिद्ध कराई पुदे ए आटते दान इसका मार्केट लिया ने पाठ पहन के मेवा प्रभा संश्लेषी मेवा प्रभा संश्लेषी कंदन मेवा प्रभा संश्लेषी कंदन लेसा हंदुनवाई मेवा प्रभा संश्लेषी कंदन लेसा हंदुनवाई उदाहरण दान पातो उदाहरण दान पुते पातो पातो या दालू मैं वागे उदाहरण विधि लगान को पातो दालू ये वागे उदाहरण वशीन का लग दुआन पातो दालू वागे उदाहरण एक विधि लगान लग दुआन पुते में लबन साते अपे पांते चुट्टक අපි හතරෙන් පටන් ගන්නනේ අපි අටට තමයි ලබන සතිය පටන් ගන්නේ මොකද අටට අටේ සිට මම බලාපොරොත්තු වෙනවා පැය දෙකක්ව 10 වෙනකල් කරන්න බලාපොරොත්තු වෙනවා නැත්තම් සාමාන්‍ය ස්ථිර වේලාව 9:00 වගේ අටේ සිට 9:00
දහය වගේ වෙනකල් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ අපි බලමු මොකද පුතේ මේ මට පන්ති කියවෙ මොකද කලින් පන්තියකුත් පුතේ ඉවර කරලා තමයි ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට ටිකක් වෙලාව මදි වෙනවා ඉතින් ඒ නිසා ඔයාලගේ පන්තිය 8ට පටන් ගන්න ලබන සතියේ මම සූදානම් කරලා තියෙනවා මම ඒ සම්බන්ධයෙන් ගෲප් එක සම්පූර්ණයෙන් දැනුවත් කිරීමක් කරනවා දැන් අද ඉන්න අය ලබන සතියේ පුතේ 8ට පන්තියට සම්බන්ධ වෙන්න ඕනි කියන්නේ 7ට නෙවෙයි 8ට මම හිතනවා මේ නිදිමත වගේ එහෙම කලින් නිදියන අය ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දැම්මම දැම්මක් කමන්නේ අනිස්සර අපි නිදියන්නේ 8ට අපි නිදියන්නේ 7:00ට නේද කියලා දැම්ම මැසේජ් එකක් දාලා තියන්න බලන්න කලින් නිදියන අය ඉන්නවනම් හරි මම නිදි යන්න දෙන්නේ නැහැ බය වෙන්න එපා මේ නිදි යන්න දෙන්නේ නැහැ මත් ඒකක්ම දෙන්නම් ඒ නිසා මේ ඇහැරලා වැඩ කරමු හරි මං ගෙදර ඔයාලා ගෙදර කැන්ටින් එකක් දාලා තියෙන එකේ මන්ට අගලත් ඒකක් කියලා දෙන්නම් හරි පුතේ පස්වෙනි කාරණය මේ කාරණෙන් කියන්නේ යන්නේ ශාක කඳන් ඔයාලා දැකලා තියෙනවා පුතේ ඔය බුලත් ගම්මිරිස් වගේ ඒවා තවත් ආධාරකයක ඉතෙමින් ඉහළ නැගිට තවත් ආධාරකයක ඉතෙමින් ඉහළ නැගිනවා ඒකට හේතුව තමයි ශාකයේ සූර්යාලෝකය හොයාගෙන තව එයාට තනියෙන් උඩ නැගින්න බෑ මොකද කඳ ශක්තිමත් නෑ ඒ නිසා තවත් ආධාරකයක මෙහෙම බැදෙන් ඉතෙමින් මොකද වෙන්නේ ඉහළ නැගිනවා උදාහරණ දා ඒ යටතේ අපි කියලා ඉමු පස්වෙනි කාරණය සමහර ශාක සූර්යාලෝකය ලබා ගැනීම සඳහා 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 වෙන ආධාරක ආධාරයෙන් වෙන ආධාරක ආධාරයෙන් වෙන ආධාරක ආධාරයෙන් වෙන ආධාරක ආධාරයෙන් ඉහළ නැගී ඉහළ නැගී ඊළඟ ස්ථාමක එක පාට පෑනකින් ඒවා ආරෝහක කඳන් ලෙස හඳුන්වයි ඒවා මෙන්න වචනේ ආරෝහක ඒවා ආරෝහක කඳන් ඒවා ආරෝහක කඳන් ලෙස හඳුන්වයි ඒවා ආරෝහක කඳන් ලෙස හඳුන්වයි පොතේ උදාහරණ ලියන්න වෙනිවැල් වෙනිවැල් ඇඟේ පදේ අමාරුවට එහෙම තම්බල ගොන්නේ වෙනිවැල් බොන්චි ඒ වගේම අපිට ගන්න පුළුවන් හරි පුතේ මේ පාඩමේ අවසාන මාතෘකාව දැන් ඔන්න හඳ ගැනීම ඉවරයි මුල් ගැන කතා කරන්න තියෙනවා අපි මොකද කතේ පන්තියේදීත් මට මතකයි මුල් වර්ග වගුවක්ම අපි පාඩම් කරගත්තා මං හිතන්නේ මේ ඒ හතේ පන්ති ඉගෙනගත්තු මුල් වර්ග ටිකමයි මේකේ තියෙන්නේ හතේ පන්ති ඉගෙනගත්තු මුල් වර්ග ටිකමයි මේකේ තියෙන්නේ ඒ නිසා පුතේ මේක ඔයාලට අමාරු නෑ මෙතනින් සම්පූර්ණයෙන් මේ පුතේ තුන්වෙනි පාඩම ඉවර වෙනවා අපිට එතකොට ලබන සතිය මම ඔයාලට කතා කරන්නේ 6 වසරේ දේවල් අවසාන වාර පරීක්ෂණයේ 7 වසරේ දේවල් අවසාන වාර පරීක්ෂණයේ සඳහා ඊට පස්සේ අපි 4 වෙනි පාඩමේ ඉඳන් ඉගෙන අපි ගොඩක් ඉස්සරහින් පුතේ ඉන්නවා විද්‍යාව විශ්ව සම්බන්ධයෙන් අපි ගොඩක් ඉස්සරහින් ඉන්නවා වගේම තමයි දෙදෙති මේ ඉවර කරන පාඩම් ටික නිසි පරිදි පාඩම් කරන්න ඕනි ලියන්න පුතේ මාතෘකාව ඊළඟට ශාක මුල්වල විවිධත්වය කෘත්‍ය
ශාක මුල්වල විවිධත්වය හා කෘත්‍ය ශාක මුල්වල විවිධත්වය හා කෘත්‍ය ශාක මුල්වල විවිධත්වය හා කෘත්‍ය ශාක මුල්වල විවිධත්වය හා කෘත්‍ය शाक मूल्यल विविधत्वे हा कृत्ये हरि पोते ए मातृकावेदी अपि लबन सत्ये कथा करनवा लबन सत्ये चूकी वेलावक यन्ने ईट पस्से एतो लबन सत्ये हत वसरे अवसान वार परीक्षणे सदा तीन पेपर एकक कथा करनवा सियलु देवाम इन्न अमतक करन्न नतुव वेलाव अटट टिकक पराक्कु उनोत पेपर एक इवर करगन्न चुट्टक प्रय वेनवा එනිසා ගෙදර කැන්ටිමෙන් ටී එකක් එම අම්මට සූදානම් කරලා දෙන්න කියලා කියන්න ඕනේ. හරිද? ඒ නිසා පුතේ මං චුට්ටක් ලබන සතියේ වැඩිපුර වැඩ කරනවා. ඔයාලගේ වාහන පරීක්ෂණය නිසා. සාමාන්‍යයෙන් පැය දෙකක් හෝ දෙකකට වැඩිපුර ඈ. හරි. එහෙනම් අද දවසේ මම පුතේ මේ මාතෘකාවත් කරනවා. අද කට්ටිය ගොඩක් අඩු නිසා මේ ක්ලාස් එක මෙතනින් නතර කරනවා. ලබන සතියේ හතවසරේ මුල් පාඩම් ටික ඒ කියන්නේ සියලු පාඩම් වලින් සමන්විත පුතේ ප්‍රශ්න පත්‍රයක් එක්ක අපි හම්බ වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුභ රාත්‍රී.